අයිබෝවන් ඔබ එක්ව සිටින්නේ නිවස්සය සමගින්. මම අලෝරා පෙරේරා ප්‍රථමෙන් සිරස්තල. නාමහල් අතුළු පිරිස දාසේතේ ක්‍රිමාන්. සියල්ලෙම පැවත්ම චන්ත මතයයි මහිද දේශප්‍රිය කියයි. විදේශ රැකියා අමාත්‍යංශයේ නවලේකම්වරයා වැඩභාර ගනී. ශ්‍රීපාද වන්දනා සමය උදුව පොහෝ දිනෙන් ඇරඹේ. පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්. මිදිරට ගිනි ගනී. අෆ්ගනිස්තානයේ රතු කුරුසය වැසෙන ලකුණු. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් පිරිස ඊයේ හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව මොවුන් මේ මස 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. හම්බන්තොට පැවති විරෝධතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට ඊයේ දින හම්බන්තොට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් කර තිබුණා. ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පොලිසිය හමුවේ ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඩීවී චානක, ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා උපාලි කොඩිකාර, දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අත්කෝරල හා මේජර් අජිත් ප්‍රසන්න යන මහත්වරුන් අත්අඩංගුවට පත් වූවන් අතර වනවා. චන්ත ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවට බහුතරයකගේ මතයක් පවතියද රටක පැවැත්ම සඳහා රජයේ මෙන්ම පාලකයන්ද සිටිය යුතු බවත්, ඒ අනුව සියල්ලේම පැවැත්ම චන්තය මත රඳා පවතින බවත් මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ මැතිවරණ සඳහා කාන්තා නියෝජනය පිළිබඳ මැතිවරණ කොමිසමේ පැවති දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනකානය දෙස බැලීමේදී මැතිවරණයක් සඳහා ඉදිරිපත් කළ කාන්තාවන්ගේ ප්‍රමාණය ඉතා අඩු බවත්, කාන්තා අවශ්‍යතා හා කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීමට මැතිවරණයේදී කාන්තා නියෝජනය ඉතා වැදගත් බවත් සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. පළාත් පාලන ආයතන පනත් කෙටුම් පත පසුගියදා පාර්ලිමේන්තුවේදී සංශෝධනය වුවද සභික සංඛ්‍යාව ගණනය කොට එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත්, නිසිකලට මැතිවරණයක් නොපැවැත්වීම තුළින් ජනතා කැමැත්ත ප්‍රකාශ නොවන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා. විගමනික ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමය නුදුරේමේ ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර අවසන් බවත් අධිකරණ හා විදේශ රැකිය අමාත්‍ය තල්තා අතුකෝල මහත්මිය ප්‍රකාශ කරනවා. අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ විදේශ රැකියා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩභාර ගැනීමේ අවස්ථාවට එක් වෙමින්. මෙදී දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් වාද්‍ය වේදිකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරිය, අපි රටවල් ගණනාවක් එක්ක අධිකරණ අමාත්‍යාංශය ගිවිසගෙන තියෙනවා, සහ අපි ඉක්මනින් තවත් රටවල් එක්ක සම්බන්ධයට බලාපොරොත්තු වෙනවා. අපේ අය සම්බන්ධයෙන් දේශපාලන සිරකරුවන් කියලා කොහෙවත් කට්ටියක් නැහැ. නමුත් සාමාන්‍ය සිරකරුවන් හැටියට ඒ බන්ධනාගාර ගත වෙලා ඉන්න අය, ඒ රටවල මෙහෙ ඉන්නවා නම් ඒ අයත් සම්බන්ධයෙන් කොමනලු වැඩසටහනකට යනවා. දේශපාලන සිරකරුවන් කියලා කොහෙවත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂ මූලස්ථාන කාර්යාලයේදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා, පළාත් පාලන ආයතන ස්ථාපනය කර ගැනීම සඳහා වූ අපේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉතාමත් සැලසුම් සහගත අපි ගමන් කළා. ඒ නිසා මෙම පළාත් පාලන මැතිවරණ වඩා හොඳ සාධාරණ ඡන්ද ක්‍රමයක් කරා පැවැත්වීම සඳහා දේශපාලන ව්‍යාපාරයක් ඇත්තේ අපි ගන්න ලද ක්‍රියාමාර්ග අමිතන මේ රටේ ජනතාවට ඇගීමක් තිබෙනවා, අපිට තිබුණ ඇගීමක්. පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ පසින් සිදුවිය යුතු සියලු කරුණු සම්පූර්ණ අවසන්. ඡන්ද ක්‍රමය අවසන් වෙලා තිබෙනවා, සීමා නිගමන අවසන් වෙලා තිබෙනවා, සංස්ථාපනය කිරීමේ 53 සම්මත කරලා දීලා තිබෙනවා. දැන් එක අවස්ථාවක් තිබුණා. මොකද්ද? මෙම සංස්ථාපනය කිරීමේ 53ට ගැසට් නිවේදනයක් හැටියට පළාත් පාලන අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කළ යුතුයි. ඒ ගැසට් නිවේදන නිකුත් කරාට පස්සේ මැතිවරණ කොමිසමට බලය එනවා, මැතිවරණය පවත්වන්න. මැතිවරණ කොමිසමට සැලකිලි කාර්යභාරයක් තිබෙනවා. මොකද නව ඡන්ද ක්‍රමයක් හදලා තිබෙනවා. ඒකට ඔවුන්ගේ නිලධාරීන් පුහුණු කරන්න ඕන. ඒකට විවිධ කාර්යභාර විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ කොට්ටාසෙන් කොට්ටාස ඡන්ද තියෙනවා. ඒ කොට්ටාස ඇතුළේ ඡන්ද ගණන් කරනවා. විශාල ඡන්ද පත්‍රක සංඛ්‍යාවක් එනවා. ඒ නිසා මැතිවරණ කොමිසමේ කාර්යභාරය සංකීර්ණ නිසා බොහෝ දුරට ජනවාරි අගභාගයේ සෙනසුරාදා දිනක මැතිවරණ පැවැත්වීම ඉඩ තිබුණා. ශ්‍රීපාද වාරයේදී ශ්‍රීපාදයට හෝ බෞද්ධ දර්ශනයට අගෞරවයක් වනසේ කිසිදු අයෙකුට කටයුතු කිරීමට ඉඩ ලබා නොදෙන බව ශ්‍රීපාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින ස්වාමින් වහන්සේ අවධාරණය කර සිටියා.
උන්වහන්සේ මේවා අවධාරණය කළේ 2017 2018 ශ්‍රීපාද වන්දනාවාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය සහ පෞද්ගලිකංශයේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ඊයේ නල්ලතන්නියේ ග්‍රාම සේවක කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී එමෙන්ම මෙවර ශ්‍රීපාද වන්දනා සමයේදී පොලිතින් භාවිතය සපුරා තහනම් කර ඇති බවද උන්වහන්සේ අවධාරණය කළා. මෙවර ශ්‍රීපාද වන්දනාවාරයේ උදුවක් පොහෝ දිනයෙන් ආරම්භ කිරීමට නියමිතයි. රටේ ජනපතිතුමා හා රජයටත් මහජනතාවටත් සියලු දෙනාටත් සිතක් ආශිර්වාදයක් පිණිස මාස ගණනාවක්ම උත්සව පැවැත්වෙන ලංකාවේ එකම තැන හැටියට ශ්‍රීපාදස්ථානය පවතින්නේ ඒ තැන පැමිණෙන බැතිමතු. ගියවර වගේම මීටත් වඩා බොහොම හිතලා කල්පනාව ඇතිව පරිසරයයි රටයි අපි හැම දෙනාමයි රැකගන්නට ඕන කියන අදහසින් පැමිණෙන්නට ඕන විපත්ති ගෙන දෙන ආකාරයට හැසිරීම හා අපද්‍රව්‍ය දැමීමෙන් වළකින හැටියටත් ඒ හැම දෙනාටම ප්‍රීපත් කරන්නට මා අදහස් කරනවා. දැන් ක්‍රීඩා හා විදේශ පුවත් සමගින් චේතනා රණසිංහ. ස්තුතියි අලෝරා. ඇමරිකාවේ උතුරු කැලිෆෝනියා ප්‍රාන්තයේ බහුලව වයින් නිෂ්පාදනය කරන මිදි රට ලෙස හැඳින්වෙන කලාපය මහා ලැවුගින්නකින් විනාශයට පත් වී තිබෙනවා. මෙම ගින්න හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 1000 දෙනෙකු මියගොස් ඇති අතර නිවාස හා ගොඩනැගිලි 2000කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව සඳහන්. ලැවුගින්නෙන් වැඩිම හානියක් සිදු වූ නාපා, සොනමා සහ යුබා යන ප්‍රදේශවලින් 20000කට අධික පිරිසක් ඉවත් කර තිබෙනවා. ජාත්‍යන්තර රතුකුරස සංවිධානය ඇෆ්ගනිස්තානයේ සිදුකරන සහන සේවා ක්‍රමානුකූලව අත්හිටුවීමට තීරණය කර ඇති බව විදේශ ආරංචි මාර්ග සඳහන් කරනවා. තම කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 7 දෙනෙකු මෙම වසර තුළ ඝාතනයට ලක්වීමත් සමග ඔවුන් මෙම තීරණයට එළඹී තිබෙනවා. ඒ අනුව දැනට ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක රතුකුරස සංවිධාන කාර්යාල 2ක් වසා දැමීමට නියමිත අතර අනෙක් කාර්යාලයේින් අනතුරුව වසා දැමීම කෙරෙහි රතුකුරස සංවිධානයේ අවධානය යොමු වී තිබෙන බව වාර්තා වනවා. පාකිස්තානය සමග ඩුබාහි පැවති තරගයේ ලකුණු 68ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 482ක් රැස් කළේය. පිළිතුරුනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පළමුවෙනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 262ක් රැස් කළා. දෙවනිනිම සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 96කට සීමා කළ පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 317ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසියත් ඔවුන්ට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 248ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දිල්රුවන් පෙරේරා ලකුණු 98කට කඩුලු 5ක් දවා ගනු ලැබුවා. දිවයිනේ බොහෝ පළාත්වලට අද දිනේත් වැසි හෝ ගිගුරුන් සහිත වැසි සමග තද සුළං තත්ත්වයන් ඈත් වී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, දකුණ ඌව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර 75ක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව නිවේදනයන් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර 50ක් දක්වා වැඩි විය හැකි බවත් එම ප්‍රදේශවල මුහුද විටින් විට රළු විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. ස්තුතියි චේතනා. අදට ප්‍රවෘත්ති සමාප්තයි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න www.newsai.lk වෙබ් අඩවියට. ඔබට සුබ දවසක්.